ප්‍රබල ක්‍රීඩකයින් නැති වුණාම තරගයට වෙන දේ මොකද්ද? ඔව් එක දෙයක් වෙනවා කමල් මොකද එකක් නවකෙකුට අවස්ථාව ලැබෙනවා. ඒ හොඳ පැත්ත. ඒ හොඳ පැත්ත. ඒ වගේම අපි අනිත් පැත්ත අපි දකිනවා කමල් මොකද අවසාන තරඟ හතර දිහා බැලුවාම අපි දැක්කා අවසාන තරඟයේ වෙනස් වීම. ඒ වෙනස් වීම මම දැක්ක කමල් අපි පළවෙනි තරඟයේ දැක්කා අපිට මුලින් කඩුලු අපේ බිඳගෙන යනවා පසුපෙළ ගිහිල්ලා ශක්තිමත් කරනවා මදි හතරවෙනි තරඟයේදී අපි වෙනසක් කරනවා අපි මුල් පිටකරුවන් හොඳට ක්‍රීඩා කරන හැබැයි අවසානයේ වෙනසයි හැබැයි අවසාන තරඟයේදී මම දකිනවා කමල් පිටිකරුවෙක් අවසාන ඕරේ දක්වා ගිහිල්ලා තරඟේ ඉවර කරන ඒ කියන්නේ ආරම්භක මුල්පෙළ පිටිකරුව ඔව් ඒක තමයි කමල් විය යුත්තේ මොකද අවසා පිටිකරුවෙකුගේ තියෙන වෙනස තමයි මේ පන්දුව තෝරා බේරා වයිඩ්‍යෝකස් වලට ගහන්න ක්‍රමවේද තියෙනවා ඉතින් ඒක ඒ කරපු පිටිකරුවා කණ්ඩායමේ නැත්තම් මම හිතනවා අපිට ටිකක් අවාසි මොකද හේතුව හොඳට ක්‍රීඩා කරන පිටිකරුවෙක් ඒ අතරින් මම දකිනවා මේ කුසල් මෙන්ඩිස් කියන්නේ කවුරු කොහොම කිව්වත් මම දකින්නම් අපේ ඉන්න දක්ෂම පිටිකරුවන් ලයිස්තුවේ පිටිකරුවෙක් කියලා. ඔහුට අවාසනාව බලපානවා. අවාසනාව විදියට කණ්ඩායමෙන් එළියට ගියා ඉන්ජරිස් එනවා මොනවා හරි දෙයක් වෙනවා. හැබැයි කෙසේ වෙතත් මම කියන්නේ අපේ කණ්ඩායමේ සිටිය යුතු සහ අනාගතයේ ඝන ඇහැරම් බලන් ඉන්න පුළුවන් පිටිකරුවෙක්.